එක්සස් මේ ලොකුමනි, මට දීතනංගිත් එක වචනයක් කතා කරන්න තියෙනවා. අපි ඉන්නේ කොහොමද නේද? යා කොලින් අයත් එක්ක අක්කට කතා කරන්න දෙලා අපි යා. අනේ අම්මේ, අම්ම යන්න එපා. මට කොලින් අයත් එක්ක කතා කරන්න නැති දෙයක් නෑ. කතා කරන්න දෙයක් නැත්තම් යා කියන දේ කහගෙන ඉන්න. අම්ම යනවා නම් මාත් යනවා. මේ දෙමාපියන්ට කීකරු වෙන්න පුරුදු වෙන්න. එන්න. නීතනංගි, ඔයාගේ ලැජ්ජාවයි බොහොම සාධාරණයි. ඔයාගේ අම්මා මගේ අදහස මං හිතන්නේ ඔයාට කියන්න නැති. ඔයාව දැක්ක මුල්ම දවසේම මං තීරණය කළා ඔයා මගේ බිරිය වෙන්න ඕන කියලා. නීතා, මං විවාහ වෙන්න තීරණය කළේ අමරාණි විජේ වික්‍රම ආර්යාවගේ අනුශාසනය උඩ. එතුමිය මට කිව්වේ මං විවාහ වෙන්න ඕනේ අපේ සමාජ තත්ත්වයට ගැළපෙන කෙනෙක් එක්කලා කියලා. සමාජ තත්ත්වයට විතරක් නෙමෙයි නීතා, මට හැම අතින්ම ගැළපෙන ගෑණි ඔයා හැර වෙන කොහෙද? නීතා, ඔයා හොඳ ආකාරවම දන්නවා ඔයාගේ තාත්තගේ මරණයෙන් පස්සේ මේ හැම දෙයක්ම අයිති වෙන්නේ මට. අනන්න එපා නීතා, මං දන්නවා ඔයා තාත්තට ගොඩක් ආදරේ කියලා. මං එහෙම දෙයක් ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. මං ඔයාව බඳින්න තීරණය කළේ එහෙම කිරීමෙන් ඔයාගේ අනිත් සහෝදරයන්ට යම්කිසි දෙයක් අහිමි වෙන්න තියෙනවා නම් ආන්න ඒක වළක්වන්න චේතනාවයි. අනිත් එක නේද, අපි දෙන්නට බැඳලා පුළුවන් නේ සැපව ජීවිතයක් ගත කරන්න. කොලින් අයියේ, ඔයා මට කැමති බව ඇත්ත. ඒ වුණාට ඉක්මන් තීරණ ගන්න එපා. මොකද ඉක්මන් තීරණේ? ඔයා කොහොමද අපි දෙන්න අතර විවාහයක් ගැන කතා කරන්නේ? මං කැමතිද අකමැතිද කියලාවත් දන්නේ නැතුව? ඔයා කියන්න හදන්නේ මට අකමැති කියලාද? අයියේ, මාත් එක තරහ වෙන්න එපා. මං ඔයාට අකමැති. ඔයා අකමැති කිව්වට නීතා, මම්මගේ බලාපොරොත්තු අත්හැරගන්නේ නැහැ. ඇයි? ඇයි කියන්නේ? ගුණහපත් ගෑනු ළමෙක් වුණාම ඉලන්දාරියේ යෝජනාවක් කළ පළියටම කැමැත්ත දෙන්නේ නැහැ. එකපාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි, තුන් පාරක් කැමුවත් කැමැත්ත දෙන්නේ. හැබැයි හිතයට කැමැත්ත තියාගන්න. ආන්නේ හින්දමයි මම මගේ බලාපොරොත්තු අත්හැරගන්නේ නැත්තේ. මම මෙච්චර අකමැතියි කියද්දි මොකට මං ගැන බලාපොරොත්තු දෙන් ඉන්නද කියලා මට හිතා ගන්න බැරි. අන්තික මට ඔයත් එක්ක සැපවත් ජීවිතයක් ගත කරන්න බැහැ. ඔයාටත් කොලින් අය එහෙමයි, මාත් එක්ක සැපවත් ජීවිතයක් ගත කරන්න බැහැ. ඒ ඔක්කොමත් හරි, ඔයා අර නිතර කියවන්නේ කවුද ආර්යාව, යාමට කොහොමදත් කැමති වෙන්නේ. කියන්න එපා නීතා. ලේඩි විජේ වික්‍රම ඔයාට ඉහටත් උඩින් කැමතියි.